بيرن من ابھی گلانی سا نوتين من بيرن من ابھی گیا یہ انسا دل بھو ایک بتوا واگے میں اتل کی مر پارے لنگی ام چایا کامنے نوتين من بيرن من ابھی گیا انسا دن دبیا دتا پٹن ہم تن ہٹیا کر در کر در نوکر کیا بیٹت آویٹ بے نوکیا مل ہی نگن میں گی ست سر ویم در بی آئے مہار اللہ تیرا نو تین میں نے بیلن میں نے اپنی ایک رہنی سا نو تین میں بیدن میں اپنی ایک یا انسا پھر بہو ایک بتوا واگے میں اتفر کی مل پارے لنگی ام چایا کامنے نو تین میں بیدن میں اپنی ایک یا انسا వీవైకతును ఉకుతేకక రస ఉపరిమై లేసి ఓనేమ ఏటీఎం ఎకడ యాన్న రన్ కాసి దినా గాన్న లంకపే కాగే ప్రీతమ మెలిబన్ బిస్కెట్ దెన్ 130 సీని అడుయెన్ రస దన్న కాటత హర్షో మన్నం కియాని సురంజీ తోయా మేక లేసియెన్ అత్తరిన్న హొందనే పొచ్చరున తోయా ఎమతి కెనెక్ని అనే మాలి మమ ఎమతి కెనెక్ కిల యగా మట బయ నే కతక డు కిన కతావ హరిని మొకద్ద మగే పలవెని పోస్టర్ క గహన కొట పాప బాల్దియ హదాగినావే ఊ ఊ హొదటమ దన్న మమ మొన లోక్కెక్ వెలా మొన తనకట గియత్ ఊ తమై మట ఉదౌ కరే కినక మట మతకై కినక తాతే ඔය මොන දේ කරත් දැන් බලේ තියෙන තාත්තට මොරවකට නෙවෙයි ඒකනේ ඇමතුමා බය වෙන්න එපානේ අන්නම් කියන්නේ ඇමතුමාට තිබේ මේ වෙලාවෙම තියලා දාන්න කාටද ආසේලකාරයට බඩ පිස්සුද යකෝ මගේ ළඟ තියෙන එක පිස්තෝලයයි උන් පිස්තෝල හතරක් අරගෙන ආවේ නිකන් හරි මං ඔය ආකාරයට වෙඩි තියන්න කියනනම් ඌ උඹටයි මූටයි මාලිටයි ඔක්කොටම තියලා දාන. ඇත්තටම සුරංජි. ඔව් ඉතින්. ඌ ආවේ මේ ප්‍රශ්න දෙකෙන් එකක් විසඳගන්න. ඉතින් එහෙම බැලුවම සුරංජි තෝ ආයෙනි රිස්ක් එකකනේ. අම්මේ තාත්තා විතරක් නෙමේ මාත් තියෙන රිස්ක් එක. ඉතින් ඒක තමයි මං කියන්නේ. දැන් මොකද එමුතුමා එතකොට මේ වැඩේ ඉර කරන්නේ? මට තියෙන පොඩි අයිඩියා එකක්. ඒ මොකද්ද? අපේ ගෙදර CCTV වැඩනේ. ඔව්. මේ CCTV ඔක්කොම වැඩ අරගෙන මේ ගේට්ටුව එකක් පොඩක් අප්සෙට්ලා තිබිලා ඒකත් අර මිනිස්සුන් ගෙනලා හැදුවනේ. හරි. එහෙමනම් අපි ගිහිල්ලා දානවා පොලිසිය ඇන්කර් එකක්. ආ. උගුරුමි. මොකක් කියලාද ඇන්ට්‍රියක් දාන්නේ අමතුම. ඇයි බම් මිලින්ද? කියන්න දේවල්ද නැත්තේ ආ මම රජයේ ඇමති කෙනෙක් කල්පන ඇමති කෙනෙක් අපේ ගෙදෙට්ට ආයුධ අරගෙන මිනිස්සු අරගෙන අපේ සිකියුරිටි එකට ගහලා ඇතුළට ඇවිල්ලා අපිට තර්ජනය කරලා අපේ පුතාටත් ගහලා ගියා අපි දාන වෙන්ට්‍රිය බඩු කැලින්ම ඇතුලේ රිමාන්ඩ් හැබැයි ඒගන මරු ඈ ඒක මරු මරු අදාස මරු අදාස හැබැයි මේ කමක් නැද්ද වැඩි වැඩ කරයි දන්නේ එහෙම වැඩ කරමු හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා සුරංජිත් මොකද්ද කැලෙන්ඩර් දහපු එක ඒකට සාක්ෂි නැහැ නේ දැන් ඒකට සාක්ෂි නැද්ද නැ
කලන ඉස්පිරිතාලේනේ. ඉස්පිරිතාලේ ඉන්නක සාක්ෂියක් නෙවෙයි මාලි. එහෙමනම් ඉතින් ඒකට කොහොම කැමරාවක සටහන් වෙච්ච සාක්ෂියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇසින්දුරු සාක්ෂියක් තියෙන්න ඕනේ. මිනිහෙක් නිකන් මේ ඉස්පිරිතාලේ හිටපු පළියට ඒක සාක්ෂියක් වෙනවද? ඇයි කලනගේ සාක්ෂිය? ඒවයි ඉතින් ඕන දෙයක් කියන්න පුළුවන්. ඒ බොරු කියලා තියෙන කෙනා. හරි එහෙනම් බලබල ඉන්න තුරු තාත්තේ අපි ගිහලා පොලිස් සෙන්ටරේ තමයි. යා. අපි යා එක මිනිත්තුයක්. මිලින්ද? හොඳ. ඔබත් එමන් අපිත් එක්ක. අමතුමා මේ මං මේ යන්න ඕව ඕ ඕ යන්න ඕනේ යා. අපි යා. ගිල්ලෙමු. නන්ෆැට් නිරෝගී ක්‍රියාශීලී දිවියකට අලුත් පියවරක්. Elephant House Cream Soda හැමදාමත් යෞවනයේ පොපියන චමත්කාරය. කවුද කතා කරන්නේ? කවුද මේ? සිත්මි බබද? ඕ කවුද? මං අසිනි නැන්ද කතා කරන්නේ. කොහොයාගේ ලොකු මාමා? යා කතා කරන් නිදි. ආ නේ නිදිද? යාට ඇරවන්නන්ද මං? එපා 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 ඇරවන්න එපා. See you next time.
හෙලෝ. ඔයා නිදාගෙනද හිටියේ? නිඳ ගියා. චුටි බබා හංස කළේ. එයා තොතන්ට වෙලා ඉන්නව නේද? හඳ ගහට වෙලා චිත්‍රා දිනවා. පවුදයනේ. හටත් එහෙම නිඳ ගියා. මයි අයියේ. මං හදිසියෙම නෑ ආවේ. අයියව බලන්නම ඕනේ හින්දා. ඉතින් මට ඔයාව බලන්න ඇවිල්ලා විනාඩි පහකට නිකන් පෙනිලා යන්න බෑ. දැන් යනවද? මම යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මම ඉක්මනට මෙන්නම් ආපහු බලලා යන්න ඔයාව හරිද? ඔයාට දුක නෑ නේද? මං යන්නම ඕනේනේ. ඇයි දන්නවද? මං දන්නවා. නෑ නෑ මගේ හිතට අවුල්නේ. මං කතා කරන්නම් ඔයා අහන් ඉන්නකෝ. දැන් මං වැඩ කරන්නේ ප්‍රාදේශීය රෝහලකනේ. එහේ ඉන්නේ දොස්තරලා ටික දෙනයි. තුන් දෙනයි. දැන් මං එහෙන් ආවා මෙහෙ ඉන්නේ දෙන්නයි. මගේ අයියට අසනීපයි. එහෙම නැත්නම් මගේ ගෙදර අයට සනීප නැහැ කියලා මට නවතින්න බෑනේ මහේ අයියේ. අයියවත් දොස්තරලා බලනවනේ ඉතින්. මට තේරෙනවා. ඔයා තරහ නෑ නේද? නෑ. නෑ නෙමේ තරහ නෑ කියලා කියන්න. තරහ නෑ මම. මොදි සරණයි. බසරණයි. මං උන් දෙන්නව නවත්තන්න මචන් සෑහෙන උත්සාහ කරා. කිසිම තේරුමක් වුන්නේ නැහැ. මොකටද බං නවත්තලා? අනිත් එක යන එක කොහොමත් යනවා. ඒ වුණාට කල්ණෑ ඔහොම එකා දෙන්න යනවා කියන්නේ බං අපේ බෑන්ඩ් එක නිකම්ම විනාශ වෙනවනේ බං කල්ණෑ. උන් කොහොමත් අපේ බෑන්ඩ් එකේ හිටියේ නැහැ බං. අද කයින ගමේ ගාපු ෂෝ එක උන් ප්ලේ කරේ නයිනාගේ බෑන්ඩ් එකට. ගාමේ මිනිස්සු ගල් ගහලා වැඩේ චොර වෙච්ච එක තමයි උන් අපේ බෑන්ඩ් එකට ප්ලග් වුණේ. නැතුව මේ අපිට තියෙන ආදරේකට නෙමෙයි. හරි හරි බං ඉතින් හැමෝගේම අතින් ඉතින් වැරදි සිද්ධ වෙනවානේ බං ගාල්නයා. ඒ වුණාට මල් ලෙඩ ඇදෙද්දි උන් ඇවිල්ලා කිව්වේ මොකක්ද දන්නවද? බෑන්ඩෙන් අයින් වෙනවා කියලා. මගේ බෑන්ඩෙන් අයින් වෙනවා කියලා තමයි උන් කිව්වේ. මම දන්නවා උන් කොහෙද යන්න හදන්නේ කියලා. හරි හරි ඉතින් දැන් උන් වෙනදා වගේම අරුන් එක්කම යනවා ඇති බං. කල්ණයා මෙහෙම කිව්වට උඹ මුකුත් හිතන්න එපා බං. උඹේ හිත කඩන්න නෙමෙයි බං මං කියන්නේ. මට මාර අවුල් බං. මට මාර දුකයි. මාරම දුකයි. මට මොනව අවුල් යනද බං? ඔබටත් යන්න මොකක් හරි බෑන්ඩ් එකක් තියෙනවා නම් ඒ නිදහස ඔබලට තියෙනවා. අනිත් එක ඉන්න කොල්ල දෙතුන් දෙනා දාලා බං බෑන්ඩ් එකක් ෆෝම් කරන්න එහෙම හදිසියේ බෑනේ. ඒකට ටික දවසක් යනවා. කල්නේ අමේ හලෝ උඹ හිතනවාද බං මං උඹව දාලයයි කියලා? මං උඹව දාලයන් නෑ කල්ණයා. කල්ණයා උඹ මචං බෑන්ඩයක් ගැව්වත් නැතත් මං උඹත් එක්ක ඉන්නවා.
මම විතරක් නෙමෙයි අපේ තේජකයක් ඉන්නවා. අනිත් එක මචං අපිට පුළුවන් දවසක අපි බෑන්ඩ් එක ෆෝම් කරලා මැච් එකක් ගහලා අපි ෂෝ එකක් ගහමු. ඒ ගැහුවත් නැතත් මචං අපි දෙන්න උඹත් එක්ක ඉන්නවා. තේජක කියන්නේත් ඔය කතාවමයි. අනිත් එක මේ තේජකයා උඹට කතා කරාද මං තේජකයාගේ අම්මා පොඩක් අසනීප වෙලා උඹට කියන්න කියලා කිව්වා. ඌ අද රැට එනවා කියලා කිව්වා උඹ බලන්න. මට කෝල් කරා. බෝගියන් ගමයි බං උත්. මං දන්නවා උමාව දාලා යන්නෙත් නැහැ කියලා. ලැම්බා බෑන්ඩ් එක පටන් ගත්ත දවසේ ඉඳන් අපි හැමෝටම වැරදිකාරයෝ වගේ පේන්නේ උඹ බං. හැබැයි මම මෙහෙම එක තැන් වෙලා බ්ලඩ් ඇඳේ ඉද්දි උඹ විතරයි මං ගාව හිටියේ. මට සමාවෙ අම්මා. මට සමාවෙ. උඹ ඉස්සර ඉඳන්ම හරි පැත්තේ හිටියා. උඹ ඉස්සර ඉඳන්ම හරි බං. මමයි වැරදි. මට සමාවෙ අම්මා. කල්ණයා වෙච්ච දේ වුණා උඹ මේ මගෙන් සමාව ගන්න ඕනේ නෑ බං. සමාව ගන්න ඕනේ නෑ. උඹ තනි වෙලා නෑ කල්ණයා. මමයි තේජකේ අපි දෙන්නම උඹත් එක්ක ඉන්න ඕන දෙයකට. ඕන දෙයකට. උඹ තනි වෙලා නෑ. දේශීය බලකන්වල අංක 1 හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් SLT මොබිටෙල් ෆයිබර්. මැලිබන් ලෙමන් පෆ්, මැලිබන් ලෙමන් පෆ්, චිල් වෙන්න ලෙමන්. ලෙමන් ඉන්නේ නැ බලකන්නේ නැ අපිට යායි නිසා. ගුණ පරපුරක සහතිකය අංක. උඹට පිස්සු දසේල. හරි දැන් තාත්තා කියන්නේ මොකක් කරන්න කියලාද මට? උඹ ඕක හිතින් අත්හැරලා දාපන්. එතකොට ඉවරයි. උඹලා එකක් කරනවා, උන් තව එකක් කරනවා. ඔව් කවදද ඉවර වෙන්නේ? ඔව් අසේල. ඔන්න ඕක හිතින් අමතක කරලා දාන්න. පරාදුනා කියලා හිතන්න එපානේ. මට අමතක කරලා දාන්න පුළුවන් සීමිනි එක ප්‍රශ්නයක් නෑ. ඒත් පුතා? මොකද පුතා? පුතා ඕක අතාරින එකක් නෑ හැබැයි. හරි. ඒක ගැන පස්සේ කතා කරමු යත් එක නේද තාත්තේ? කොල්ලා ගෙදර ආවම මං ඒ ගැන කතා කරන්නම්. ඒක හරියන්නේ නැහැ තාත්තේ. ඇයි? ඒක මගේ පුතා නේ ඉතින්. අන්න ඒක ඌ දන්නවා මේ පොලිසියෙන්. මොරෝග. ඔව්. සනියෝගයක් තියෙනවා අසේල මොරෝග මහත්තයා අත්තර උන්ට. ආව? දැන් මොකද්ද මම කරපු වැරද්ද ඔෆිසර්? ඇමතුමාගේ පැමිණිල්ලක් තියෙනවා. කවුද ඇමතුමා? සුරංජිත් ඇමතුමා. මේම දේකුත් තියෙනවා ඔෆිසර්. මේ අසේලගේ පුතා කලන. කලනට ඇමතිතුමාගේ පුතා පහර දීලා අදටත් හොස්පිටල් එකේ. ඒකට පැමිණිල්ලක් තියනවද සර්? ඒකට පැමිණිල්ලක් නම් දාලා තියනවද අසේල? නෑ දැම්මේ නෑනේ. නෑ. මේකට පැමිණිල්ලක් දාලා තියෙන්නේ සර්. දාපු පැමිණිල්ලක් ගැන විභාග කරන එකයි, නොදාපු පැමිණිල්ලක් ගැන හොයලා බලන එකයි පොලිසිය හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වශයෙන් ඔබතුමා දන්නවා ඇති කියලා මම හිතනවා. ඔව්. ඒක හරි. ඔබතුමාට අපිත් එක්ක යන්න එන්න වෙනවා. මොකද්ද දන්නේ පැමිණිල්ල? ඒක අපි පොලිසියට කියලා බලමු. හරි හරි අසේල. අපි ගිහලා බලමුකෝ පොලිසියට. මාත් එන්න යන්න යා. මම තනියම ආවට කමක් නැහැ නේ. ඔබනේ මාත් ලෑස්තිලා ඉන්නකෝ. අර ගන්න යා එන්න. දැතින්ම නලාගත් එකම වතු යායක නැවුම් තේ. ඩියුමා අයිස් ටී. That's refreshing.
එතකොට අපේ මොකද්ද වෙන්න ඕනේ කල්පන මහත්තයා? ඔබ කරන්න ඕනේ ඔය පවුල් දෙක උන්ටත් නොදෙනෙන්න උන්ව විනාශ කරලා දාන්න. උසාවියෙන් අපහම වුණොත් තමයි උසාවි දාන්න වෙනවා. ඇයි පොලිස් සැප දෙන්න බැරිද? බෑ සර්.